අයිබෝවන් දුවේ පුතේ ඔන්න අද දවසේදී උසස් පෙළ සිංහල විෂය හදාරන ඔබට නූතන පද්‍ය සංග්‍රහයට අයත් ඉතාම සුවිශේෂී පද්‍ය පන්තියක රසවින්දනය ඉදිරිපත් කිරීමටයි අපි සූදානම් වන්නේ. ඔන්න අද දවසේදීත් මං තේමා වශයෙන් තෝරා ගත්තේ රත්න ශ්‍රී විජේසිංහයන් විසින් රචනා කරන ලද පරමල් නැමැති පද්‍ය පන්තිය. මෙම පද්‍ය පන්තිය ඉතාම සුවිශේෂී පද්‍ය පන්තියක් අපගේ නූතන පද්‍ය සංග්‍රහය තුළ තිබෙන. එනම් මෙම පද්‍ය පන්තියට අනුභූති වෙලා තියෙන්නේ කුමක්ද? මේ පද්‍ය පන්තිය ප්‍රබල ව්‍යංගාර්ථයක් දනවන පද්‍ය පන්තියක් ලෙස අපිට හඳුනගන්න පුළුවන්. මෙම පද්‍ය පන්තිය පුද්ගලානුභූතයක් විෂය කොටගෙන නිර්මාණය වෙලා තියෙන පද්‍ය පන්තියක්. මෙම පද්‍ය පන්තිය ඉතාම සරලව පද්‍ය පන්තියේ මතුපිට අර්ථය ගැන විමසනකොට අපට දැකිය හැකිවන්නේ මල් ලසුනක තියෙන පරමල් ඉවත් කරලා අලුත් මල් පූජා කරන්නට සැරසෙන ආකාරයක්. එතකොට ඔන්න දැන් බලමු මෙම පද්‍ය පන්තියේ සංකේත දනවන පද්‍ය පන්තියක් කියලා මම පෙර සඳහන් කරානේ. එතකොට මේ පද්‍ය පන්තිය කොහොමද සංකේත දනවල තියෙන්නේ කියලා බලමු. හොඳයි, දැන් අපි රත්න ශ්‍රී විජේසිංහයන් ගැන කතා කළොත් මෙතුමා නූතන සිංහල කවියට නොමැකෙන මුද්‍රාවක් තබා ඇති ඉතාම උසස් ගණයේ කවියෙක් ලෙස අපට හඳුන්වන්න පුළුවන්. මෙතුමා නිර්මාණය කරපු කාව්‍ය රාශියක් අපි දන්නවා. එතකොට ඒ වගේම තමයි මෙතුමා වර්තමානයේදී ගීත රචනා බොහොමයක් නිර්මාණය කරලා තියෙනවා. ඉතා ප්‍රකට ගීපද රචකයෙක් කියලත් අපිට මෙතුමා හඳුනගන්න පුළුවන්. එසේම මෙතුමා කාව්‍ය කරන්න පිවිසලා තියෙන්නේ වර්ෂ 1979දී බිය නොවන් අයන්ඩි යන කාව්‍ය සංග්‍රහය පළ කරමින් තමයි මෙතුමා කාව්‍යකරණයට අත්පොත් තබලා තියෙන්නේ. හොඳයි, ඉන් අනතුරුව වත්සානය, සුබ උදෑසනක්, සල්ගහ යට, තරු ලකුණ, මධ්‍යම යාමය, සඳා තීර්ථය සහ සඳගිර පාමුල යන කාව්‍ය කෘති රාශියක් මෙතුමා අතින් ප්‍රකාශයට පත් වෙලා තියෙනවා. දැන් අප නියමිත මෙම පද්‍ය පන්තියට අපි අවධානය යොමු කරොත් මෙය සරල බස්වහර අනුගමනය කරමින් සිව්පද ආකෘතියට අනුගත වෙමින් ඉතාම සුදුසු ලෙස සුදුසු වචන සුදුසු ආකාරයෙන් යොදා ගනිමින් ප්‍රබල ව්‍යංගාර්ථයක් දැනවෙන අයුරින් මෙම පද්‍ය පන්තිය අප කවියා විසින් රචනා කරලා තියෙනවා. ඒ අනුව දැන් මේ පද්‍ය පන්තියට අවධානය යොමු කරොත් බුදු පුතට අපේ බුදුරජාණන් වහන්සේට පූජා කරපු මල් පරවෙලා යනවනේ. මල් මිලා නැමී යාමෙන් අනතුරුව එය නොසලකා හැරීම තමයි මෙම පරමල් පද්‍ය පන්තිය සඳහා වස්තු වීජය වෙලා තියෙන්නේ. දැන් මෙහි ගැඹුරු අරුතක් තියෙනවා. නූතන පරපුර වැඩිහිටියන්ට නොසලකා හරින බව තමයි මෙහි ව්‍යංගාර්ථවත් වෙලා තියෙන්නේ. නමුත් මතුපිට බැලූ විට පෙනෙනවා බුදු පුදර පූජා කරපු මල් පරවූ විට මිලානෝ විට එයින් ඉවත් කරන ආකාරය තමයි මේ පද්‍ය පන්තියේ ප්‍රධාන වශයෙන් දක්වලා තියෙන්නේ. සැදැහැවතුන් පූජා කර ඉවත් කරන පරමල් පාගා නොදමන ලෙසට කවියා ආයාචනා කරන ආකාරය මෙම පද්‍ය පන්තියේ පද්‍යයන් තුලින් අපට විෂද වෙනවා. එමෙන්ම ව්‍යංගාර්ථවත් සංකේතවත් වාක්මාලාවක් පද්‍ය පන්තිය පුරාවට කවියා උපයෝගී කරගන්නවා. මේ පද්‍ය පන්තිය තුලින් කවියා වැඩිහිටියන්ට නොසලකා හරින සමාජය පිළිබඳව යම් ඉගියක් ලබා දීමට දරන උත්සාහයක් පද්‍ය පන්තිය තුලින් නිරූපණය වෙලා තියෙනවා. එමෙන්ම සමාජයේ සියලුම මානවයන්ට සමාජ වටිනාකමක් ඇති බව හැඟවීමත් මෙම පද්‍ය පන්තිය තුළින් සිදු කරලා තියෙන බව අපට ප්‍රකාශ කරන්න පුළුවන්. උපදින ඕනෑම සත්වයෙකු ජීවත්ව සිටින තුරුත් මිය ගිය පසුවත් එම සත්වයා අයිති වෙන්නේ මේ පරිසරයටනේ. ඒ අයිතිය කිසිවෙකුටත් උදුරාගත නොහැකි බව, ඒ ස්වභාව දහම එනම් සනාතන දහමක් බව තමයි කවියා මෙම පද්‍ය පන්තිය තුළින් අපට ප්‍රකාශ කරලා තියෙන්නේ. හොඳයි, දැන් අපි අපේ පෙළ පොතේ පළමුවෙනි කවියට අවධානය යොමු කරාම පඩි පෙළෙන් බැස අයින් වී එන්න අලුත් මල් පොකුරු අරගෙන එන්න පින්වතුනි එන අයට ඉඩ දෙන්න එපා පරමල් පයින් පා ගන්න. ඉතාම ප්‍රබලව පද්‍ය පන්තියේ යම්කිසි සිදුවීමක් පිළිබඳව අපට අදහසක් ඉදිරිපත් කරලා තියෙනවා. මේ ඉතාම සංකේතවත් පද්‍යයක්. දැන් මෙහිදී පඩි පෙළෙන් බැස අයින් වී එන්න, පඩි පෙළෙන් බැහැලා අයින් වෙලා එන්න කියලා කියන්නේ ඒ
කාටද අයිමලා ඉන්න කියලා කියන්නේ දැන් මෙහිදී පරමල් ලෙස දක්වලා තියෙන වැඩිහිටි පරපුර. අලුත් මල් ලෙස පරපුර තියෙන්නේ නූතන පරපුර. ඒ කියන්නේ තරුණ පරපුර. එතකොට පරම වැඩිහිටි පරපුරට කියනවලු පඩිපෙලෙන් බැහැලා අයින් වෙලා එන්න. අලුත් මල් පොකුරු අරගෙන එන මේ අලුත් මල් පොකුරු වලට ඉඩ දෙන්න තමයි වැඩිහිටි පරපුරට. එනම් පරමල් ලෙස සංගීතවත් කරලා තියෙන වැඩිහිටි පරපුරට අයින් වෙලා පඩිපෙලෙන් බැහැලා ඉන්න කියලාද කියන්නේ. ඉතාම සංකේතවත් එමෙම ප්‍රබල ව්‍යංගාර්ථයක් දනවන ඉතාම රසවත් පද්‍ය පන්දිය. දැන් පින්වතුනි එන අයට ඉඩ දෙන්න. පින් මේ එන ආට්ටියට අලුත් පල් පොකුරු වලට අලුත් බලාපොරොත්තු වලට එමෙම නූතන පරපුරට ඉඩ දෙන්න කියලා වැඩිහිටි පරපුරෙන් කරන ආයෝජනාවක්. පින්වතුනි මේ එන අලුත් පරපුරට ඉදිරියට යෑමට ඉඩ හසරට සලසලා දෙන්න. එපා පරමල් පයින් පා ගන්න. මේ පරමල් පෙර අතීතයේදී බුදු කුටිය ළඟ සුපුක්ෂිත වෙලා ඉන්න ඇති. රටට සමාජයට හොඳ සේවයක් කරන්න ඇති. අන්න ඒ වැඩිහිටි පරපුර පයින් පා ගන්න එපා. ඔහුන්ට හිමිතන ඔහුන්ට ලබලා දීලා ඉදිරි සමාජයේ තියෙන වැඩ කටයුතු පිළිබඳව ඔබ අවධානයෙන් ඉන්න. ඒ වගේම තමයි මේ අලුත් මල් පොකුරු තමන්නේ ආයුතු මාර්ග නිසි ලෙස යන්න කියන දේ තමයි කියලා තියෙන්නේ. එතකොට වැඩිහිටි පරපුරට අලුත් තරුණ පරපුරට ඉඩ දෙන්නට කියන අදහස ලබා දෙන අතරම තරුණ පරපුරටත් යම් අවවාදයක් ලබලා දෙනවලු වැඩිහිටි පරපුර පයින් පා ගන්න එපා. ඔහුන්ට නිසි තැන ලබා දිය යුතුයි කියන අදහස මෙම පද්‍ය පන්තියේ මෙම පළමු පද්‍ය තුල ගැබ් වෙලා තියෙනවා. ඒ අනුව අලුත් මල් රැගෙන එන අයට ඉඩදී පරමල් නොපාගා යන ලෙසට කරන ආයාචනයක් තමයි මෙම පද්‍ය තුලින් විෂද වෙන්නේ. ඒ වගේම දැන් අපේ කවියා ඊළඟ පද්‍යය තුලින් පරමල් වල තියෙන අගය පිළිබඳව කියා දක්වනවා. දැන් බලමු පරමල් වල තියෙන අගය කොහොමද කියලා. බලන් මේ මලෙහි පරමල් සුවඳ. මේ මලෙහි තියෙන පරමල් මේ පරණ උනත් මේ මල ඉතාම සුවඳවත් සුගන්ධවත් පුෂ්පයක්ලු. කැඩුණු පෙතිවල තිබෙන මුදු මොලක මේ පෙති කැඩුණත් පරමල් වල පෙති කැඩුණත් ඉතාම මෘදු මොලොක්ලු. මහලු මව් කෙනෙකුගේ මුව රැඳුන වැඩිහිටි කාන්තාවකගේ වැඩිහිටි අම්මා කෙනෙකුගේ මුවෙහි රැඳිලා තියෙනවලු සිනහවක්සේ ප්‍රේමයෙන් පිරුණ. ඉතාම ප්‍රේමණීය ආදරණීය සිනහවක් තමයිලු වැඩිහිටි මවකගේ මුවෙහි රැඳිලා තියෙන්නේ. මේ අනුව සමාජමය කියවීමක් තමයි අප කවියා සංකේතානුසාරයෙන් මේ පද්‍ය පන්තිය තුළ රමණීය ලෙස ඉදිරිපත් කරලා තියෙන්නේ. හොඳයි, දැන් මෙහිදී කවිය දක්වලා තියෙන්නේ දැන් වැඩිහිටි පරපුර අතීතයේදී තමන්ගේ දහඩිය වඟුරවල තමන් දුක් සුසුම් සෝසුතුම් හෙළලා මේ ගොඩනගලා දීලා තියෙන සමාජය පිළිබඳව. මේ සමාජයේදී ඔහුන් පෙරදී බොහෝ යම් බොහෝ කාර්යයක් සිදු කරලා තියෙනවා. ඒක නිසා මේ පරවෙච්ච මල්, ඒ කියන්නේ මේ වැඩිහිටි පරපුර ඉතාම සුවඳවත්. එය වැඩිහිටි පරපුර මේ පරමල් කියලා මේ වැඩිහිටි පරපුර අපි ඉවත දමන්න හොඳ නැහැ. මොකද අතීතයේදී බොහෝ කාර්යයන් මේ වර්තමාන සමාජය වෙනුවෙන් වැඩිහිටි පරපුර සිදු කරලා තියෙනවා. ඒ වගේම තමයි වැඩිහිටි පරපුරට අදටත් දෙයක් සිදු කරන්න පුළුවන් කියන පණිවිඩයත් අප කවියා මේ තුලින් දක්වලා තියෙනවා. එය කවියා සංකේතානුසාරයෙන් දක්වලා තියෙන්නේ කැඩුණු පෙතිවල තිබෙන මුදු මොලක. ඒ කියන්නේ පෙති කැඩුණත් මේ පරමල් ඉතාම මෘදු මොලක් කියන අදහස දක්වලා තියෙනවා. දැන් එයට නිදර්ශන බොහොමයක් තියෙන අපවට සමාජයේ. දැන් වැඩිහිටි පරපුරට එනම් මේ අපගේ ආචාර සියලට තමයි අම්මට තාත්තට වඩා දරුවන් සමීප වෙලා තියෙන්නේ බොහෝ අවස්ථාවල. ඒ වැඩිහිටි පරපුරේ තියෙන ගුණ මහිමය, එනම් වැඩිහිටි පරපුරට යම් කිසි දෙයක් කරන්න පුළුවන් කියන අදහස, ඒ වගේ දේවල් මේ නිදර්ශන වශයෙන් ගන්න පුළුවන්. ඒ වගේම තමයි හොඳ උපමාවක් සහිතව තමයි ඊළඟ පද දෙක කවිය දක්වලා තියෙන්නේ. මහලු මව් කෙනෙකුගේ මුව රැඳුන සිනහවක්සේ ප්‍රේමයෙන් පිරුණ ලෙස කවිය දක්වලා තියෙනවා මහලු කාන්තාවකගේ මුවෙහි රැඳුන. මෙහිදී කවිය දක්වලා තියෙන්නේ වියපත් භාවයට ලබනකොට වැඩිහිටි වෙනකොට එම වියපත් භාවයේ එක්ක ඔහුන් ජීවිත අවබෝධයක් ලබනවා, හොඳ පරිඥානයක් ලබනවා, එමෙන්ම හොඳ බුද්ධියක් ලබනවා, හොඳ අත්දැකීම් වලින් පරිපූර්ණ වෙනවා. ඒ බව තමයි ඒ ඔස්සේ ජීවිතය දිහා උපේක්ෂාවෙන් බලන පුරුදු වෙනවයි කියන එක තමයි අපගේ කවියා මේ තුලින් විශද කරලා තියෙන්නේ.
ඒ අනුව මෙහිදී කවියා පරමල් වලින් හමන සුවඳක් කැඩුණු පෙතිවල තියෙන මුදු මොලොක් බවත් අගය කරනවා. ඒ සඳහා ඔහු කරලියට කදිම උපමාවක් තමයි ගෙන එන්නේ. ඒ බව තමයි පෙරපද්‍යය සඳහන් කරේ. මව් කෙනෙකුගේ මුවෙහි රැඳුන සිනහවක් වැනිය යන ප්‍රකාශය තුළින් ඒ බව තවදුරටත් තහවුරු කරලා තියෙනවා. ප්‍රයෝජනයට ගත යුතු යමක් ඉතාම ගෞරවයක් නැතිව ඉවත් දැමිය යුතු නැහැ කියන පණිවිඩය තමයි මේ තුළින් තහවුරු කරලා තියෙන්නේ. ඒ අනුව තත්කාලීන සමාජයේ එක් පැතිකඩ අවලෝකනය කිරීමක් තමයි කවියා මේ පද්‍ය නිර්මාණය තුළින් සිදු කරලා තියෙන්නේ. හොඳයි, අපි ඊළඟ පද්‍යයට අවධානය යොමු කරොත් මලානික මල් රේණු වල පෙනෙන අපිරිමිත පැතුම්වල මුහුණුවර සිය දහස් අත්වලින් පුදන ලද උතුම් මිනිසත්කමේ ගුණ සුවඳ බලන් තවමත් සුවඳ දෙන මහිම කියලා කවිය ඉතාම සරල භාෂාවෙන් ඉතා ගැඹුරු ප්‍රබල ව්‍යංගාර්ථයක් එමෙම හොඳ යටි අරුතක් මතු කරලා තියෙනවා. මලානික මල් රේණුවල පවා පරවෙච්ච මල්වල රේණුවල පවා තිබෙන්නේ පැතුමන්. ඔහුන් වැඩිහිටි පරපුර තරුණ පරපුර කොහොමද ඉදිරියට ගමන් කරන්නේ? දැන් අපේ වැඩිහිටි අම්මලා තාත්තලා අච්චිලා සියලා අපට ආශිර්වාද කරනවනේ. අන්න ඒ බව තමයි කවිය කියන්නේ. පරමල් ලෙස දැන් අපි මේ හැඳින්නුවත් අපේ වැඩිහිටි පරපුර අපි සමාන කරේ පරමල් වලට. දැන් පරමල් ලෙස මෙම බුදු වසුනට පූජා කරපු පෙර සුවඳවත් වෙලා තියෙන දැන් එය මලානික වෙලා තියෙන මෙම දැන් මේ පරමල් දැන් ඉවත් කරන්න හදන්නේ. නමුත් ඉවත් කරන් මේවා පාගන්න එපා කියලා කවිය පෙර සඳහන් කරනවා. මේ පරමල් ලෙස හැඳින්නපු පරමල් පෙර බුදු පාමුල සුවඳවත් කරා. මේ පරමල් සිය දහස් ගණනාකත් වලින් පූජා ලබන්න ඇති කියලා තමයි කවිය මෙහිදී විෂද කරලා තියෙන්නේ. එසේ පුදනු ලැබූ මිනිසුන්ගේ ගුණ සුවඳ ප්‍රාර්ථනා තවමත් ඒ මල්වල නිම්නාද වෙන බව කවියා මෙහිදී විෂද කරලා තියෙනවා. ඒ අනුව මෙහිදී කුළු ගැන්වෙන අරුතෙහි ගැඹුරු හා දාර්ශනික වටිනාකමක් තියෙනවායි කියලා ඔන්න අපට සඳහන් කරන්න පුළුවන්. ඒ අනුව මෙහිදී එනම් කවිය මෙහිදී දක්වලා තියෙන වැඩිහිටි පරපුර හා තරුණ පරපුර අතර තියෙන ඝට්ටනය, වැඩිහිටි හා තරුණ පරපුර අතර තියෙන වෙනස තමයි කවිය මෙහිදී මනසේ ගම්‍ය කරලා තියෙන්නේ. හොඳයි, දැන් අපි ඊළඟ කවියට අවධානය යොමු කරමු. පඩි පෙළෙන් බැස අයින් වී එන්න තිබේ පුදසුන හිස්ව ඔබ පිණිස අලුත් මල් පොකුරු දෝතින් ගන්න එපා පරමල් පයින් පා ගන්න. ඔන්න දැන් බලන්න මෙහිදී කවිය දක්වලා තියෙන්නේ දැන් පඩි පෙළෙන් බැහැලා අයින් වෙලා එන්න කියන්නේ. ඒ කියන්නේ අයින් වෙලා එන්න කියලා කියන්නේ දැන් පඩි පෙළෙන් බැහැලා එන්න කියන්නේ වැඩිහිටි පරපුරට අයින් වෙලා එන්න කියලා කියන්නේ මොකද දන්නවද? අලුත් පරපුරට ඉඩ ලබා දෙන්න. මෙතෙක් දුර ඔබ විසින් කරන ලද කාර්ය දැන් තරුණ පරපුර වාර දීලා තරුණ පරපුරට ඉඩ හසර සලසා දීලා ඔබ ඔය පඩි පෙළෙන් බැසලා අයින් වෙලා එන්න කියන එක තමයි කවිය මෙහිදී ප්‍රකාශ කරලා තියෙන්නේ. ඒතකොට අලුත් පරපුරට කියන යම් කිසි පණිවිඩයක් තිබේ පුදසුන හිස්ව ඔබ පිණිස වැඩිහිටියන් තමන්ට අවශ්‍ය තමන් කළ යුතු කාර්ය සිදු කරලා ඉවරයි. දැන් ඔබ විසින් වගකීම් බාර අරගෙන ඉදිරි සමාජයට ඔබ විසින් ඉටු කළ යුතුකම් ඉටු කරන්න ඔබ පිණිස මේ පුදසුන හිස් වෙලා තියෙනවා. අලුත් මල් පූජා කරන්න සූදානම් වෙන්න මේ පුදසුනට කියන එක තමයි කවිය මෙහිදී දක්වලා තියෙන්නේ. අලුත් මල් පොකුරු දෝතට ගන්න, අලුත් නැවුම් බලාපොරොත්තු අත් දෙකට අරගන්න, ඒ අලුත් නැවුම් බලාපොරොත්තු අරගෙන සමාජයේ ඉදිරියට ගමන් කරන්න. එපා පරමල් පයින් පා ගන්න. ඒ කොහොම අලුත් බලාපොරොත්තුත් එක්ක අලුත් අරමුණුත් එක්ක ඉදිරියට යන ගමනේදී කුමන ආකාරයකින්වත් වැඩිහිටියන්ට අගෞරව කරන්න එපා. ඒ පරමල්, ඒ පරවෙච්ච මල්, ඒ පරමල් වල වටිනාකම් පෙරපද්‍යම් වල සඳහන් කරානේ. පෙර බුදු පුදට සුවඳවත් කරපු ඉතාම වටිනා පුෂ්පයන් කියලා අපි පෙරේ සඳහන් කරා. එතකොට මෙහිදී කියනවා එම පරමල් ඒ දැන් පරවෙලා තිබුණත් එම පරමල් පෙර ඉතා වටිනවා. ඒ කියන්නේ වැඩිහිටි පරපුර වැඩට කරලා තබන්න එපා, ඔහුන් කොන් කරන්න එපා, ඔහුන්ට නොසලකා හරින්න එපා. ඒ පරමල් වැඩ සුදුසු තැන ලබා දෙමින් පයින් පාගන්න එපා කියන එක තමයි දක්වලා තියෙන්නේ.
ඔවුන්ට නොසලකා හරින එපා කියන අදහස. ඔවුන්ට සුදුසු තැන ලබා දෙමින් අලුත් පරපුරේ ගමන යන්න කියන එක තමයි කවියා මෙහිදී දක්වලා තියෙන්නේ ව්‍යංගාර්ථවත් භාෂාවෙන්. කවිය මෙහිදී දක්වලා තියෙන්නේ සංකේතානුසාරයෙන්. ඒ අනුව මල් පූජා කිරීමට පඩි පෙළෙන් නැගා යුතුය. එසේම එකී සත්කාරය සිදුකර පුද්ගලයින් පඩිපෙලෙන් බැස යන්න ඕන. අර මල් පූජා කිරීමට නව පරපුරට පඩිපෙලෙන් නැගෙන්න. එලෙස ගමන් කරන ගමනේදී බිම වැටී ඇති පරමල් නොපාගන ලෙසට කවියා ඉතාම අවධාරණයෙන් යුතුව මෙම පද්‍ය තුළ ප්‍රකාශ කරලා තියෙනවා. ඒ අනුව අලුත් මල් පූජා කිරීමට පුදසුන මත තවමත් ඉඩ තියෙන බවත් කවියා මේ පද්‍ය තුළින් මතක් කරලා දීලා තියෙනවා. මෙහිදී ව්‍යංගාර්ථවත් වෙලා තියෙන්නේ සමාජයේ බාල, තරුණ, මහලු කියන සියල්ලටම ඉතාම හොඳ වටිනාකමක් සමාජය තුළ තිබෙන බවයි. ඒ සියලු දෙනාගේම මතවලට සමාජය තුළ ඉඩක් පවතින බව අප කවියා ප්‍රකාශ කරලා තියෙනවා. අලුත් මතයක් අදහසක් ඉදිරිපත් කරන් එහිදී පරණ මතවාද පාගා දැමිය යුතු නැති බව තමයි කවියා මෙහිදී ව්‍යංගාර්ථවත් කරලා තියෙන්නේ. එම පරණ මතවාද වලටද මේ අවකාශය තුළ ඉඩක් තිබිය යුතු බව, ඉඩක් තිබෙන බව කවිය දක්වලා තියෙනවා. ඒ අනුව ගැඹුරු යථාර්ථයක් මෙම පද්‍ය පන්තිය තුළින් ඉතා සියුම්ම අප කවියා දනිත කරලා තියෙන ආකාරය පද්‍ය පන්තිය විමර්ශනය කිරීමේදී අපට පෙනී යනවා. ඉතාම සරල කෙටි සිව්පද ආකෘතිර අනුගත වෙච්ච සරල සුගම සුමට භාෂාවෙන් රචනා වෙච්ච ප්‍රතිභා පූර්ණ කවියෙකු සතු කවිත්ව ලක්ෂණ පෙන්වන රමණීය පද්‍ය නිර්මාණයක් ලෙස අපට මේ පරමල් පද්‍ය පන්තිය හඳුනගන්න පුළුවන්. ඒ අනුව නිදහස් කාව්‍ය ආකෘතිය යොදා ගනිමින් මාත්‍රා නිසි ලෙස පද ගලපමින් සුගායනීය විරිතක් අනුගමනය කරමින් රත්න ශ්‍රී විජේසිංහ කවියා මෙම පද්‍ය පන්තිය නිර්මාණය කරලා තියෙනවා. දැන් මම නැවතත් මතක් කරනවා, සරල මටසිලිටි බස්වහර යොදා ගනිමින් ගැඹුරු දාර්ශනික අරුතක් මෙහිදී මතු කරලා තියෙන ආකාරය ඉතාම රමණීයයි. එය විද්වතුන්ගේ ඇගයීමට ලක් වෙලා තියෙනවා. ඒක නිසාම මෙම කවිය අදටත් ඉතාම හොඳ නිර්මාණයක් ලෙස අපට රසවිඳිය හැකි. අලංකාරාත්මක යෙදුම් යොදා ගනිමින් අප කවියා පරමල්වල තියෙන වටිනාකම ඉතාම සාර්ථකවත් ලෙස දක්වලා තියෙනවා. ඒ අපට හදවතට දැනෙන අයුරින් කවියා පද්‍ය පන්තිය තුළින් වහනය කරලා තියෙනවා. ඒ අනුව පරමල් සංකේතයක් ලෙස යොදා ගනිමින් සදාතනික සර්වකාලීන සනාතන සත්‍යයක් කියාපෑමට අප කවියා දරා ඇති උත්සාහය තමයි මෙම පද්‍ය පන්තිය තුළින් අපට පෙනී යන්නේ. දැන් අද දවසේදී මම ඉදිරිපත් කරා මේ පරමල් පද්‍ය පන්තියට අදාළ රසවින්දනයක්. දැන් මෙහිදී අපි පරමල් පද්‍ය පන්තිය තුළින් කියවෙන අරුත එන ව්‍යංගාර්ථය මනසේ පද්‍ය මෙම වීඩියෝ තුළ මම ඉදිරිපත් කරලා තියෙනවා. මේ තුළින් පරමල් පද්‍ය පන්තියේ එයට අදාළ ප්‍රශ්න විභාගයේදී යොමු වුණොත් මෙයින් අදහසක් ලබාගෙන අදාළ ප්‍රශ්නයට අනුගත වන ආකාරයෙන් හොඳ පිළිතුරක් ගොනු කිරීමට ඔබට හැකියාව තියෙනවා කියලා මම විශ්වාස කරනවා. ඉතින් දුවේ පුතේ, මේ වගේම නැවතත් ඉදිරිපත් කිරීමකින් ඔබ හැමෝට බලාපොරොත්තු වෙනවා. උසස් පෙළ හදාරන දරුවන්ට සුදුසු වීඩියෝ අරගෙන ඉදිරියේදීත් හොඳ ඉදිරිපත් කිරීම් වලින් ඔබව හැමෝට බලාපොරොත්තු වෙනවා. අපගේ channel එක subscribe කරන ලෙස අද දවසේදීත් මතක් කරනවා. නැවතත් මෙවැනි ඉදිරිපත් කිරීමකින් ඔබ හැමෝට බලාපොරොත්තු වෙනවා. එතෙක් ඔබට ආයුබෝවන්.